සුබ දවසක් කියලා කියනවා සියලු දෙනාටම. ඉතින් අද ඔගොල්ල මම ලයිව් එකක් එන්නම හිතුනේ දැනටමත් ලංකාවේ සිටින හැමෝම දන්නවා. ඔව් හැමෝම දන්නවා මොකද්ද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ කියලා. ඉතින් කවුරුත් දන්නේ විශේෂයෙන් කියන්න ඕනේ මේ කොරියා වල තියෙන ෂෝ එකද මම එනවා කියලා දැනගත්තම ලංකාවේ සිටින ගොඩක් රංගන ශිල්පිනියන් පවා මේ ඕගනයිසර්ට කෝල් කරලා කියලා තියෙනවා ඇයි පියුමි අන්සමාලි ගෙන්නන්නේ, පියුමි අන්සමාලි සින්දු කියන්න දන්නේ නැහැ. සහ මේ අය කතා කරන මං ඇහුවෙත් ඇයි ඔයාලා මාව ගෙන්නන්නේ, මට සින්දු කියන්න දන්නෙත් නැහැ, මම ස්ටේජ් එකේ නටන්නෙත් නැහැ කීයටවත්. මොකද මේක මගේ ජොබ් එක නෙවෙයි, මම සිංගර් කෙනෙකුත් නෙවෙයි, මම ඩාන්ස් කෙනෙකුත් නෙවෙයි. ඉතින් මෙහි වැඩි ඉල්ලීම තිබිලා තියෙනවා මෙහි සිටින කට්ටියට පියුමි හංසමාලි බලන්න ඕනි කියන එක. ඉතින් මට මෙහි ඕගනයිස් කරනංගි ප්‍රශ්නයක් නැහැ, ජයන්ත තමයි මේ හැමදේම ඕගනයිස් කරේ. කිව්වනංගි ඒගොල්ලන්ට ඕනේ ඔයාව බලන්න විතරේ, හරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම සහභාගි වුණා මේ කට්ටියට බලන්න. ඉතින් කියන්න ලැජ්ජයි, සෙනග 900ක් 1000ක් විතර ඊයේ ෂෝ එකේ ඇවිල්ලා හිටියා. ඉතින් ඒගොල්ලො ගොඩාක් කටිය මාතක පික්චර්ස් ගත්තා. ඇත්තටම පික්චර්ස් අරගෙන පිරිමහන්න බැරි තරමේ සෙනගක් ඇවිල්ලා හිටියා. ඉතින් මට ඇත්තටම හරි කේන්ති ගොඩක්. ඇත්තට විශේෂයෙන් කියන්න ඕනේ කොරියාවල මගේ ගොඩක් ෆෑන්ස්ලා ඉන්නවා, මං ඒගොල්ල ඔක්කොටම ලව් යූ කියලා කියනවා. මොකද ඒගොල්ල ආව ගමන්ම හරිම ලස්සනට මාව පිළිගත්තා, හැම දෙයකින්ම කතා කරා, ලස්සනට කතා කරා, මගේ බබාගේ විස්තර ඇහුවා. ඉතින් ඒගොල්ල ඒ අතරේ 10 දෙනෙක් විතර හිටියා මට අකමැති. ඒකට හේතුව තමයි පහුගිය දවස් ටිකේ ඉරාජ්ගේ ගියපු මියුසික් වීඩියෝ එක සම්බන්ධයෙන්. ඉතින් ඒක කියන්න ඕනේ ඒ චරිතය මම රඟපෑවේ නැතත් වෙන ඕනම කෙනෙක් ඒක රඟපාන බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ හිට් එකක් බලාපොරොත්තුෙන්, පියුමි හංසමාලිට ෆේමස් වෙන්න බලාපොරොත්තුෙන් ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එක කරේ නැහැ. ඉතින් හැමෝම කියනවා වික්ටර් රත්නායක මහතාට මම අපහාස කරා, නැහැ මම ඔහු ලංකාවේ සීනියර් සිංගර් කෙනෙක්. ඉතින් හැමදාම ඔහුට කරු කරනවා මම. මොකද දැන් කාලේ තියෙන සින්දුවක් අපිට අසාවකට තනි වුණ වෙලාවකට රැට අහන්න බෑ. ඒත් ඒගොල්ලන් වික්ටර් රත්නායක මහත්මයාගේ සින්දු වගේ දේවල් අපි නිතරම රැට අහනවා. ඔහුට මම කිසිම දවසක අගෞරව කරේ නැහැ. මම ඒ මියුසික් වීඩියෝ එකේ රඟපෑවේ වික්ටර් රත්නායක මහත්මයාගේ චරිතය නොවේ. මම එතන රඟපෑවේ ඒ එතන කාන්තා චරිතය. ඉතින් මේ කියන විදිහට කිසි කෙනෙකුට මම මත ගැහුවේ නැහැ. අපේ මිනිස්සු ඉන්න හැමදාම අනුන්ගේ වැරද්දක් හොයන්න බලාගෙන. සහ ලංකාවේ ගොසිප් ඇඩ්මින්ලා ගැන කියනවා නම් හරිම ලැජ්ජයි කියන්න. ලංකාවේ ප්‍රසිද්ධ චරිත ඝාතනය කරන්න අපේ ලංකාව තරම් රටක් නැහැ. මේක අපේ රට, ඒත් වැඩක් නැහැ. හරි ලැජ්ජයි කියන්න. විශේෂයෙන් කියන්න ඊයේ රෑ උනේ මොකක්ද කියන එක. ෂෝ එක ස්ටාර්ට් එකේ ඉඳලම ඉතාමත් ලස්සනට ගියා. සනිදප බෑන්ඩ් එක තමයි කොරියාවල මොප්පෝ ෂෝ එක කරේ. ඉතින් හරිම ලස්සනට සියලු දේ පැවැත්තුනා. ඉතින් මම ඇවිල්ලා එළිය වෑන් එකට වෙලා පැයක් විතර කාලයක් ඉන්නකොට ඕගනයිසර් ඇවිල්ලා කිව්වා එතන ඇවිල්ලා ඉන්න සියලු දෙනා අන්නේ කෝ පියුමි හංසමාලි, නංගි චුට්ටක් බැක් ස්ටේජ් එන්න, කට්ටියට ඔයා ආවා කියන එක පෙන්නන්න. ඉතින් මම බැක් ස්ටේජ් ඇවිල්ලා වාහනේ ඉන්නකොට ඉස්සරහ හිටපු ක්‍රවුඩ් එකේ හැම කෙනෙක්ම බැක් ස්ටේජ් ආවා. ඉතින් ඇත්තටම මම බය හිතුණා, මොකද ඔක්කොම බීලම වාහනේ බැස් නැහැ, පික්චර්සුත් ගන්නවා කිසිම ඉවරයක් නැහැ. අන්තිමට මම තීරණය කරා පික්චර්ස් ගන්න බෑ කියන එක. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා පික්චර්ස් එකක් නෙමෙයි එක්කෙනා පික්චර්ස් 10ක් විතර ගන්නවා, කරට අත දානවා. ඉතින් ඒගොල්ලෝ බීලා. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වා පික්චර්ස් ගන්න මම කරට අත දාන්න එපා කියන එක. හැබැයි ඒගොල්ලන්ට අවශ්‍ය වුණේ ඒගොල්ලෝ ඒකට මාර කේන්තියෙන් හිටියා. මම දැනගත්තා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මම ස්ටේජ් නැග්ගා ප්‍රශ්නයක් ඇති කරයි කියලා. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනේ ලංකාවේ කට්ටිය දන්නේ හරියට මෙතන මොකද වුනේ කියලා. මං හිතන්නේ මේ ප්‍රසංගයට ආව රොමේෂ්, රෙඩ්, සුසිල් අයියා, සනිදප බෑන්ඩ් එක වගේම අවන්ති ඒගොල්ලෝ හැමෝම ඒගොල්ලෝ තමයි මෙතන හිටපු කට්ටිය. ඒගොල්ලෝ හැමෝම දැක්ක මෙතන මොකද වුනේ කියන එක. ස්ටේජ් එක ඉදිරි පිටින් වැටක් ගහලා තිබුණා, යකඩ වැටක්. මම ස්ටේජ් එකට නැග්ග ගමන්ම මුළු හිටපු කොල්ලෝ ටික සේරම ඒ වැට කඩාගෙන ඔක්කොම ස්ටේජ් එකට ආවා. මම ඇත්තට මේ වෙලාවේදී ස්ටේජ් එකේ ගොඩක් බය වුණා. ඇත්තටම ස්ටේජ් එකේ මට කිසිම ආරක්ෂාවක් තිබ්බේ නැහැ. එතන ආරක්ෂාවට 20ක් විතර හිටියා. ඒ 20කට හැප්පෙන්න බෑ සෙනඟ
දාහත් නමසීයක් වගේ ඉන්න තැනක. ඉතින් මම් බයවෙලා චක්ගාලා එකන අර ෝඩියන්ස එක හිටපු කටේ ස්ටේජ් එකට එනකුත් අර හිටපු කට්ටිය ඒක වලක්වන වෙලාවෙද්දී ඒ ස්ටේජ් එකේ වලක්වන්න සිටපු කට්ටියට ගහපු බෝතල් තමයි උඩින් ගියේ. නැතුව පියුමි හංසමාලිට එක බෝතලයක්වත් කවුරුත් මට ගැහුවේ නෑ. හැබැයි එතර මට අකමැති ඔය ඉරාජ්ගේ වීඩියෝ එක සම්බන්ධ වුණු කට්ටිය හිටියා. ඒගොල්ලෝ නම් චුට්ටක් මාතක තරහයි. ඊට පස්සේ මම දන්නේ නෑ මොකද මම වීඩියෝ එකෙන් තමයි දැක්කේ හරිම කැත විදිහට ගන්න තියෙනවා. කමක් නෑ මේ නූගත් මිනිස්සුන් ඉතින් අදාල නැහැ. මට මේ තව දෙයක් කියන්න ඕනේ. ගොඩක් කට්ටිය පිරිමි හංසමාලි කියන චරිතෙත් එක්ක ගොඩක් ඉරිසියයි. ඉතින් ඒක මට කරන්න දෙයක් නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ කොරියාවල මේ වෙනකොට පැවැත්වෙන ෂෝස් 4-5ක්ම ඒ හැම කෙනෙක්ම මට ඒ ෂෝ එකට කතා කරා. ඒ හැම කෙනෙකුටම මම කියා සිටියේ මට සින්දු කියන්න බෑ, මට නටන්න බෑ. මොකද හැමවාරම කොරියා ෂෝස් වලට වෙල සමහර නටපු කට්ටියගේ වීඩියෝස් YouTube එකේ තියෙනවා. මට අවශ්‍යතාවයක් නෑ. මම මෝස්ත නිරූපණ ශිල්පිනියක්. මට ස්ටේජ් එකට ඇවිල්ලා මම නොදන්න දෙයක් කරලා ලැජ්ජ වෙන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ. ඉතින් ඒගොල්ලන්ට මම කිව්වේ මට අනිත් ෂෝස් වලට කතා කරපු සියලු දෙනාට මම කිව්වේ මට එන්න බෑ. කිව්වා ඊට පස්සේ මේ ෂෝ එකට කතා කරාමත් මං කිව්වේ මට බෑ. ඊට පස්සේ මේගොල්ලෝ කිව්වේ ප්‍රශ්නයක් නෑ නංගි, මොප්පවල සිටින කට්ටියට ඔයාව බලන්න විතරයි ආස. නෝ ප්‍රොබ්ලම්. මොකද ලංකාවේ අනිත් සමහර කට්ටිය සින්දු කියලා දවස් 3-4ක් ඉඳලා ලක්ෂ 3ක් ගත්ත කියන්නේ, මම කියන්නේ උදාහරණයක්. ලක්ෂ 3ක් ගන්න කියන්නේ ඒ සින්දු ෂෝස් 4කට නැගලා එක්කෙන සින්දු 4 ගන්න කියලා. ඒත් මම විනාඩි 5කට මගේ ඉන්න ෆෑන්ස්ට හයි කියලා ඒගොල්ලෝ සින්දු 3ක් කියලා ගනවන ලක්ෂ 3ක් විතර මම එක විනාඩි 5කට ඒ ගාන මගේ අය කරා. මට කිසිම දුකක් නැහැ. එක ෂෝ එකකටයි මම සහභාගි වෙන්නේ. ෂෝස් 3ක් මෙහෙ පැවැත්වෙනවා. ඉතින් මම මගේ කාරේ ඊට කරා. හරිම ලැජ්ජයි අර කෑ ගහපු කොල්ලෝ. ඉතින් කමක් නැහැ, බීලානේ කොල්ලෝ 10 දෙනෙක් විතර කෑ ගැහුවට එතන හිටිය ක්‍රවුඩ් එකෙන් 900ක් වගේ මේගොල්ලෝ ඔක්කොම මට ආදරෙයි. හැමෝම කතා කරා පියුමියක්කේ කියලා. මට ගොඩාක් සතුටුයි ඒ ගැන. ඉතින් කොහේ ගියත් තුත්තු දෙකේ මිනිස්සු හැම තැනම ඉන්නවා. මොකද බෝතල් වලින් ගැහුවේ මම දන්න ඒ මට නෙවෙයි. හැබැයි විශේෂයෙන් කියන්නේ එක කෙසර ගෙඩියක්වත් මම ඉන්න වෙලේ ස්ටේජ් එකට ආවේ නැහැ. කවුරුත් මට කෙසල් ගෙඩි වලින් සොසේජස් වලින් ගෙවෙන්නේ නැහැ. ඒක බොරු කට කතාවක්. අර බෝතලයක් තමයි උඩින් ගියේ. ඉතින් අපේ ලංකාවේ කට්ටියට මේ හරි මේ ගන්න. ඉතින් විශේෂයෙන් කියන්නේ මම ස්ටේජ් එකේ නැග්ගේ අවන්ති සිං කරන වෙලාවේදී. කොරියාවේ සිටින අපේ හැමෝම දන්නවා අවන්ති කියන්නේ කවුද කියන එක. ඉතින් ඇයත් සමග නැගලා ඇය ගොඩක් අපහසුතාවයකට පත් වුණා. මොකද සින්දු කියා ගන්නවත් බැරි තරමට අවන්ති හරියට අවශ්‍යතකින් ඇවිල්ලා ඔයගලට විස්තර කියයි මොකද උනේ කියන එක. ඉතින් විශේෂතාව මොනවද කියන්න තියන්නේ? ඕ තව කියන්න තියෙනවා, කියන්න ඕනේ මේ ලංකාවේ මිනිස්සු කියලා කියන්නේ මේ හරි අමුතු ජාතියක්. මං කවදාකවත් දැකලා නැහැ මේ විදිහට එක කෙනෙක්ව අල්ලගෙන මඩ ගහන මෙහෙම ජාතියක්. ෂිට්, කතා කළ වැඩ නැහැ ඒ ගැන. මොකද මේ මඩ වදින්නේ මට විතරක් නෙවෙයි, විශේෂයෙන් කියන්නේ අපේ කට්ටියට කිසිදෙයක් මතක නැහැ. කියන්නේ මෙච්චර කාලයක් තිබුණු කුරිරු යුද්ධය නතර කරපු අපේ හිටපු ජනාධිපතිතුමාවත් හැම මිනිස්සෙක්ටම අමතක වුණා. ඒ මිනිස්සයා රැ සෑහෙන්න මඩ ගහනවා. ඒ මිනිස්සයා කරපු සේවාව කිසිම කෙනෙකුට මතක නැහැ. දැන් ඉන්න අපේ ජනාධිපතිතුමාට කොච්චර පික්චර්ස් එඩිට් කර කර ලංකාවේ තුට්ටු දෙකේ මිනිස්සු මඩ ගහනවද? ඉතින් හරි පව්. ඒක මේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතවලට මේ තරම් මඩ ගහන්න එපා. ගැහුවට වැඩ නැහැ. මට ලොකු ඉල්ලීමක් කරන්න දෙනවා දැන් අපේ සිටින අතිගරු ජනාධිපතිතුමාගෙන්. පුළුවන් නම් මේ ගොසිප් පේජ් සියලු දේම නැති කරලා දෙන්න කියලා ඉල්ලනවා. මොකද ලංකාවේ ප්‍රසිද්ධ චරිතය කියන්නේ ලංකාවේ මිනිස්සු ආදරය කරනවා ඒ සියලු දෙනාටම. ඉතින් අපේ ලංකාවේ මිනිස්සු දන්නේ ඒගොල්ලන්ට මඩ ගහන්න විතරයි. පහුගිය කාලේ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක රට වෙනුවෙන් ඒගොල්ලෝ ආවේ කොච්චරනම් මැච් ගහලා රට වෙනුවෙන් තමයි මේ දෙයක් කරන්නේ. එක මැච් එකක් පරාද වුණා කියලා අපේ ටීම් එකට බෝතල් වලින් ගැහුවා. ජරා මිනිස්සු ඉන්න රටක්. ඉතින් පියුමි හංසමාලි ස්ටේජ් නැග්ගම වික්ටර් රත්නායක මහත්තයාට අපහාස කරා කියලා බෝතල් වලින් ওই එක එක ප්‍රශ්න වුණා. ඉතින් ඒක මට කිසිම අදාළත්වයක් නැහැ. ඒක හරිම පොඩි දෙයක්. මට තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. ඉතින් මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැමෝම අහනවා පියුමියක් කියලා ආජිතුවාලද නැහැ. මට කිසිම දෙයක් වැදුනේ නැහැ. මම ඒ මුළු ඕඩියන්ස් එක වැට කඩාගෙන ඔක්කොම කොල්ලෝ ටික එනකොට
මම ඇත්තටම මම බය වුණා මොකද ලංකාව නෙවෙයිනේ ඇත්තට මේ ෂෝ එකේ ලොකු ආරක්ෂාවක් අපිට තිබුණේ නැහැ ඒක විශේෂයෙන් කියන්න ඕනේ තිබුණු ආරක්ෂාවත් මදි දී ඇත්තටම බවල මතක් ගාලා බෑක් ස්ටේජ් කියන්නේ නැතු මම ගුටි කාලවත් ඒ වීඩියෝ එක බලමු ඕන කෙනෙකුට තේරෙනවා කිසිම කෙනෙක් මට ගැහුවෙන්නේ නැහැ ඒගොල්ලන්ට ඕන උනේ ලොකුම ප්‍රශ්නේ පික්චර්ස් ගන්නකොට මම ඒගොල්ලන්ට කරගත දාන්න එපා කිව්වා මේ මිනිස්සු බීලා ඔක්කොම මගේ කරගත දාලා පික්චර්ස් ගන්නකොට කොහෙත්ම මම කැමති නැහැ මම නෙමෙයි මොනම රංගන ශිල්පිනියක්වත් කැමති නැහැ පික්චර් එකක් ගන්න අපේ 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 රංගන ශිල්පිනියන් ගැන ෆෑන්ස් අපි ඔක්කොගෙම කරගත දාන්න අපේ කරගත දාන්න අපි ආලියෝන්ගේ පමණයි මේ බීපු මිනිස්සු ඇවිල්ලා මේ කරගත දාලා පික්චර්ස් ගන්න ගාලා අපි බලාගෙන ඉන්නද ඒ ලොකුම තරහ තමයි මේ කට්ටියට තිබුණේ ඉතින් I don't care මේ කොරියා වල මේ හරිම මේ උගත් මිනිස්සු ඉන්නවා කියන එක නම් දැනගත්තා ඒකත් භාගය හරිම සතුටුයි කොරියා වලට ගිය ගමන් එයා පෝට් එකේ ඉඳලම මගේ ෆෑන්ස්ලා හිටියා මේ අපි ඉන්න රූම් හෝටල් එක හොයාගෙනත් සමහර කට්ටිය එළියේ ඉඳලා අහනවලු පියුමියන්ස මාලි අක්කට එන්න කියන්නේ පික්චර්ස් ගන්න මං කොහේ වම් ෂෝ එක වෙලාද විතරයි පික්චර්ස් ගන්න ඉතින් මට හරිම සතුටුයි මට ලොකු ෆෑන්ස් ගොඩක් ඉන්නවා විශේෂයෙන් කියන්න ඕනේ මට කමෙන්ට්ස් කරන කට්ටියට ලස්සන කමෙන්ට්ස් දාලා තියෙනවා මට සහ මේ ගොඩක් අයට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් ඇයි මාව ගෙන්නුවේ කියන එක කවුරුත් ප්‍රශ්නයක් කරගන්න එපා මාව ගෙන්නුවේ මේ ඕගරයිසට වැඩිපුරම ඉල්ලු කියා කට්ටිය කියන්නේ පියුම හංසමාලි කියන්නේ ඉතින් මේ ඕගනයිස් මේ දෙයක් සාමාන්‍ය මිනිස්සෙක් ඕගනයිස් කරන්නේ පාඩු ලබන්න නෙවෙයිනේ හැම මිනිස්සෙක්ම දෙයක් කරන්නේ ලාභ ලබන්න ඉතින් ඒගොල්ලෝ ඒ ඉන්න කට්ටිය අකමැති කෙනෙක් කියන මේ මිනිස්සුන්ගේ ෂෝ එක මේ පාඩු ලබන්න අවශ්‍යතාවය නැති නිසා තමයි මාව ගෙන්නුවේ ඉතින් මටත් ආවිතින් කිසි පාඩුවක් නැහැ මම විනාඩි 5ක් ස්ටේජ් එකේ හිටියා කට්ටිය චුට්ටක් හයි කිව්වම සින්දු කියන්න දන්නේ නැහැ ඇත්තට මම සින්දු කියන්නේ කොහොමදද අවල්දි ආර කියන සින්දුවක් එයා ඇතුලේ රිහර්සල් කරගෙන ඉද්දි මට ඇහුණේ එකපාරට ස්ටේජ් එකේදී මයික් එක මට දුන්නා ඉතින් මට අග්ගල ඒ චූටි කැල්ල කිව්වා මොකද ඒගොල්ලන්ගේ ෆෑන්ස් අගේ ලොකු මනාවක් තිබුණා පොඩි සින්දු කැල්ල කියන කියන එක එක පෙරියයි හරියටම මම කිව්වේ ගොඩාක් කමෙන්ට්ස් තියෙනවා කාවින්දියා ආයි කියනවා ආයි ආයි කියලා කියනවා ඔයාට කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් කෙසල් ගෙඩි දැම්මා කියලා නෑ කිසිම කෙනෙක් මට කෙසල් ගෙඩි දැම්මේ නැහැ පුළුවන් නම් මට එක කෙසල් ගෙඩියක් හරි එන වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කිසිම කෙනෙක් මට කෙසල් දැම්මේ නැහැ ඒක තනිකර බොරුවක් මේ මඩ ගහන ගත්ත බොරුවක් එක කිසි කෙනෙක් කිසිම කෙසල් ගෙඩියක් දැම්මේ නැහැ අර මාව මගේ ළඟට එන අය වලක් කරන්න ගහපු වතුර බෝතල් තමයි උඩින් ගියේ නැතුව කිසිම කෙනෙක් මට ගැහුවේ නැහැ හැබැයි බීලා හිටපු ජවා මිනිස්සු 3-4 දෙනෙක් නම් ඉතින් කිව්වා ඉතින් ඒගොල්ලන්ගේ ගම්පලවතල ගතිය ඒගොල්ලෝ ප්‍රදර්ශනය කරා කොරියා වල ඇවිල්ලා ඉට්ස් ඕකේ මට ඒක අදාළ නැහැ මම දන්නේ ඒ කවුද කියලා අපි හොයාගත්ත මේෙන් කවුද කියලා බලමුකෝ ඒක තැන්කියූ කියලා කියන මට මගේ ළඟ සිටින යාළුවෝ හැමදිනෙකම ශක්තියක් වුණා විශේෂයෙන් කියන්න ඕනේ මෙහෙදී මාත් එක්ක මෙහෙ ආව දවසේ ඉඳන් අවන්ති අවුරුදු 5කට කලින් මගේ හොඳ මේ යාළුවා සෑහෙන කාලයකට පස්සේ එයාව කොරියා ටුවේ කියලා තමයි මට හම්බුනේ එයා මාර ශක්තියක් වුණා එයා කියන්නේ කිසි දෙයක් හිතන්න එපා මේ මඩ ගහන්නේ ඔයාට විතරක් නෙවෙයි හැම අපේ රටේ සීනියර් කට්ටියක ඉඳලා මඩ ගහන්නේ ඉතින් මට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ මට අදාළ නැහැ මම ඒක ඇත්තට හිතන්නේ නැහැ මොකද මට 50ක් ආදරය කරනවා නම් 50ක් වෛර කරයි මට අදාළ නැත මොකද පියුමි හංසමාලි ලෝකෙටම එකයිනේ තව පියුමි හංසමාලි නෑ ගොඩක් අයට මාර ඉරිසියයි කියන්නේ ලංකාවේ සිටින ගොඩක් අය මෙහෙට කතා කරලා මෙහෙන් ගොඩක් ප්‍රශ්න ඇති කරලා තියෙනවා කොහොමත් ඒ කෙසේ වෙතත් මම ආවා මගේ දේ මම කරා ඒ සියලු දේ ඉවරයි ඔය කෙසෙල් ප්‍රශ්න නම් කියන ලංකාවේ තුට්ටු දෙකේ ගොසිප් පේජස් කෙසෙල් ගෙඩි ආවේ නැත කෙන්ද කන්ද කරගෙන දඟලන්න එපා පහුගිය කාලේ ඔය තව තව අයගේ මෙහෙම දෙයක් තියෙනවනේ සමහරු හිට වෙන්න බලාගෙන පිච්චර්ස් අවුට් කරනවා ඉතින් වැඩක් නැහැ කියලා කොහෙ එළිය දාගෙන පිච්චර්ස් දැම්මත් හිට වෙන්නේ නැත්නම් හිට වෙන්නේ නැහැ කොහෙටවත් නැති පබ්ලිසිටි එකක් මන් දන්නේ මේ ගොසිප් පේජස් වලින් මට දෙනවා ඒ වගේම මාව සමහර පේජස් වලින් මාව නැති කරනවා
ඉතින් මට අදාළ නැහැ මට ඇත්තට මේ විශේෂ කාරණේ ඔයගොල්ලෝ ඔක්කොටම කියන්න ඕනුණා ස්ටේජ් එකේදී පියුමි හංසමාලිට කිසිම කෙනෙක් ගැහුවෙන්නේ නැත ගිය වෙලාවේ ඉඳලා ඒ සියලු දෙනා මාව ආදරෙන් පිළිගත්ත හැරෙන්ද ඔය මම කියන විදිහේ 10 සෙට් එකක 10ක් විතරයි ඒගොල්ලෝ පමණයි මෙතන කෑ ගැහුවේ ওই වීඩියෝ අවුට් වෙලා තියෙනවා ඒ හැම වීඩියෝ එකකම ඔයගොල්ලන්ට බලන්න හැකියාව තියෙනවා ඔය එකම සෙට් එක ඒ සෙට් එකේ වීඩියෝ විතරයි ඒ කට්ටිය විතරයි කෑ ගැහුවේ අනිත් කිසිම කෙනෙක් මට කෑ ගැව්වේ නැහැ ඒගොල්ලෝ හැමෝම මට ආදරෙයි මට එළියට යනකොට ලොකු සපෝට් එකක් දුන්නා මම කායක ඇතුළේ ඉදිත් ඒගොල්ලෝ පික්චර්ස් ගන්න මට ඇත්තටම හිතා ගන්න බැහැ මෙච්චර මිනිස්සු මට ඇයි ආදරෙයි ඉතින් මම ඒක අතකින් මට ගොඩාක් සතුටුයි ඒක මට ආදරය කරන ඔක්කොලාට මම කියන්නේ ඒ හැමෝටම මම ආදරෙයි වෛර කරන කට්ටිය නම් අදාල නැහැ ඒගොල්ලෝ ඔනොයි හිටපුදින් ඒගොල්ලෝ තින්න ඕනිනේ කමෙන්ට්ස් නම් කියවන්න බැහැ ගොඩාරියක් කමෙන්ට්ස් තියෙනවා හොඳ කමෙන්ට්ස් නරක කමෙන්ට්ස් ගොඩායි ඒගොල්ලෝ ඔක්කොටම thank you so much කියලා කියනවා එහෙම නම් මගේ මැසේජ් එක ඉවරයි ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්න කියලා කියනවා මම තව ටික දවසකින් ලංකාවට එනවා මම හිතන්නේ දැනට ලංකාවේ කටියට අවශ්‍ය පණිවිඩය මම දුන්නා බොරු ගොසිප් ගාන ගොසිප් කියන්නේ දේ ඇත්තටම වැදගත් මිනිස්සු දැන් ගණන් ගන්නේ නැහැ මොකද ගොසිප් කියලා කියන්නේ ජනප්‍රිය චරිත ඝාතනය කරන තුට්ටු දෙකේ මේ pages ඉතින් ඕව ගණන් ගන්නේ ලංකාවේ හොඳ නිවුස් එකක් වගේ දෙයක් තමයි ලංකාව වැදගත් මිනිස්සු බලන්නේ කම්මැලි කමටනේ ඔය අපි ඉන්ටර්නෙට් යන ඉතින් ගොසිප් නම් මොනවදනේ කාටද නැත්තේ ඕකේ thank you so much කියලා කියනවා මේ වෙලාවේ මගේ ලයිව් එකට සම්බන්ධ වුණ හැමෝටම හොඳ කමෙන්ට්ස් නරක කමෙන්ට්ස් දාපු සියලු දෙනාටමත් thank you so much මට ආදරය කරන හැමෝටම මම හැමදාම ආදරේ කියනවා මෙවැනි වෙනස් අලුත් වීඩියෝ නරඹන්න පහතින් අපව subscribe කරන්නත් අමතක කරන්න එපා අපගේ අලුත්ම වීඩියෝ ඉක්මනින්ම නැරඹීම සඳහා සීනුව සලකුණ මත click කරන්න